රුපියල්දාත් පඩි ප්‍රශ්න සම්බන්ධ කතා කරනකොට වගකීමක් තියන්න එපායි. කොයි කම්පැනි කාර්ද පාඩු කියලා කියන්න පුළුවන්? කම්පැනි පාඩු කියන එක අපිට පිළිගන්න බෑ. කම්පැනි ඇවිල්ලා මේ වතු දුවලා 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 වතු ගත්තෙන් ආදායමෙන් ටීෂර්ට්ස් වල මෝල්ඩිව්ස් වල හොටල් හදලා දිනවා. සියලුම යටතල පාසුවම කරන්නේ ආණ්ඩුව. කිසි දෙයක් කම්පැනි කාර්ද ප්‍රශ්නයක් නෑ. අක්කරට රුපියල් 550ක් ගෙවන්න බදුව. හොඳ ආදායමක් ගන්න ලාභ ගන්න මේක වැය කියලා කියන්න බෑ. ඒ නිසා ඒ වගකීම එකටි බලා ගන්න ඕන. එක පැත්තේ අපි බලන්න ඕන මේ හාම්පුතුගේ සංගමය නැත්තම් කම්පැනිස් ප්‍රයිවට් කම්පැනිස් මේක දෙන්න හැකියාව තියනවද කියලා අපිට හිතන්න ඕන. ඒකලොන්ට හැකියාවක් නැත්තම් ඊළඟ විකල්පය මොනවද කියලා අපි බලන්න ඕන. 100% කවුරුත් පඩි වැඩි කරන්නේ. දැන් ඕකට දන්නවා. 100% පඩි වැඩි කරන මොනවද කරන්න බැරිද? ඒක නිසා අපි සාකච්ඡා මේසේ යනකොට අපි සාකච්ඡා මේ ඉල්ලීම කරනකොට උඩට යන්න ඕන. ඒක දෙන කට්ටිය පල්ලයට යන්න ඕනේ. මෙතන යන්න ඕනේ. මේක බොරුවට මිනිසුරු කියලා දාත් දුන්නු තමයි මේක වෙන්න කියලා මේක අසාධාරණ වැඩ. ඒක නිසා අපි කියන්නේ මේවා කම්කරුවන්ට අනිවාර්යයෙන් පඩි දෙන්න ඕන, මූලිකව වැඩි කරන්න ඕන, ඒක සාධාරණ වෙන්න ඕන. ඒ වගේත් කම්පනිත් මං කියන්නේ කම්පනීට සපෝට් නෙවෙයි, කම්පනි ඔක්කොම වාලා ගියා නම් මේ මිනිස්සු ලක්ෂ 2ක් මිනිස්සු විනාශ වෙනවා. කම්කරු ඉන්නවා. ඒක ආරක්ෂා කරන්න ඕන.